මැතිවරණයක් තියාගන්න කොහොම හරි රනිල් බාප්පට කියලා. එතකොට තාත්තගේ අට නමයයි ඔයාගේ අට තුනයි ආ රනිල් බාප්පගේ අට දෙකයි ගැන මිනිස්සු සලකලා බලයි. ඈ කොහොම හරි කමක් නැහැ කිරි පුතේ ඡන්දයක් පවත්වන්නකෝ ඈ. The news reporter. මාස 50යි මේ සහාසික මනුෂ්‍ය ඝාතනය සිදුකොට. මාස 50ක් ගෙවි කියන මොහොතක අපිට පේන්න තියෙන දෙයක් තමයි කොතරම් වාර්තාවන් විමර්ශනයන් කොමිෂන් සභාවන් මේ සියලු දේ කොතරම් තොරතුරු ලැබුණත් මූලාශ්‍රයන් ලැබුණත් අපිට පේනවා කිසිදු ආකාරයකින් මේ පාලක පැලැන්තිය වර්තමානයේ ඉන්න වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටා මේ කල්ලිය මේ පැලැන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක ලෑස්ති නැහැ මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට යුක්තිය ඉටු කිරීමට සූදානම් නැති බව පේන්න තියෙනවා. ඒක නිකන් හරියට අර අපේ ගමේ කියනවා වගේ හොරට නිදාගෙන ඉන්නේ උංග කුහුද්දන්න බෑ. ඇත්තටම නිදාගෙන ඉන්නේ උංග කුහුද්දන්න පුළුවන් ටක් ගාලා. හැබැයි හොරට නිදාගෙන ඉන්නේ උංග අඬ පෙර ගහලවත් කුහුද්දන්න බෑ. මොන සද්ද නැද්දම්මත් ඌ නැගිටින්නේ නැහැ. හොරට නිදාගෙන ඉන්න එක. ආන් ඒ වගේ එකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. හොරට නිදාගෙන ඉන්න එක. නැගිටින්නේ නැහැ. ඒකෙන් පේන දෙයක් තමයි මේ ප්‍රභූ පන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එකම මේ ප්‍රභූ පන්තියේ හැම එකාගෙම කිල්ලෝටවල කුණු තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවුවනේ. ස්වභාව ධර්මයත් එක්ක එකතුනේ ජනතාව. ස්වභාව ධර්මයට ශක්තියක් හම්බුනේ ජනතාව පාරට බැස්ස ඉඳන්. ඒ නිසා ස්වභාව ධර්මය කටයුතු කළේ මහ ජනතාව පාරට බැහැලා මේක ඉවර කරන්න ඕනේ කියන ධෛර්යයකින් වැඩ කරපු හින්දා ගෝඨාභයට යන්න පුළුවන් වුණා. ගෝඨාභය යවුවා නන්නත්තාර ඇරි වුණා. ආ ඉස කුඩිච්චි දාලා වගේ තනින් තන ගිහිල්ලා දැන් ඇවිල්ලා අන්න ඊයේ ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා උපන් දිනේ සැමරුවාලු. හරි දැන් ගෝඨාභය ඉන්නේ එළියේ. ඇයි ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්න බැරි? පහුගිය කාලෙම අපි දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ හරියට නිකන් අර ඉත්‍යාව පස්සපැත්තේ ඉත්‍යාව දුවනවා වගේ හරින් ප්‍රණාන්දුලට මනුෂ්‍ය නානායක්කාරලට පොළවේ පස් නොකාපු එක විතරයි. කියපු කතා සොනික් කියලා කිව්වා. අන්නේ සොනික් දැන් කොහෙද ඉන්නේ කියලා කිව්වා. IS එකට මේක පටවන්නේ කියලා තොරතුරු දුන්නේ කවුද? බලපෑම් කළේ කවුද කියලා කිව්වා. ඊට පස්සේ බුද්ධ්‍යංශත් එක්ක ආ බුද්ධ්‍යංශ වල තියෙන සම්බන්ධය කිව්වා. අරයට කතා කරයි කිව්වා, මෙයාට කතා කරයි කිව්වා. දැන් ඊට පස්සේ අපි දැක්ක කියනවා ආ මේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේකට සම්බන්ධයයි කියන චෝදනාවට ලක්වෙච්ච මිනිහෙක්ව තමන්ගේ ළඟ තියාගෙන ඉන්නවා. අදටත් ඔහු රජයේ ඉහළම නිලධාරියෙක් විදියට කටයුතු කරනවායි කියලා බෙරිහන් දීලා අන්තිමේදී ස්පිරිතාලෙත් ගිහිලා තමයි නතර වුණේ හර්ෂ. මේ හරින් ප්‍රණාම ස්පිරිතාලෙත් ගිහිලා නතර වෙලා තමයි යන්තම් එළියට ආවේ. එහෙමයි කිව්වේ. එහෙමයි කෑ ගැහුවේ. හැබැයි එහෙම කෑ ගහපු හරින් ප්‍රණාම් දුල මනුෂ්‍ය නානායක්කාරලා අද මී කියන්නේ නැහැ. හරියට නිකන් අපි දන්නේ නැහැ උන්ට සීකල්පනාවක් නැද්ද අපිට සීකල්පනාවක් නැද්ද කියලා. එක්ක උන්ට මොකක් කරේ ලඩක් ඇදලා තියෙනවා, එක්ක අපිට මොකක් කරේ ලඩක් ඇදලා තියෙනවා. අපිට මතකයි, උන්ට මතක නැහැ. මුන් කියපු ටික උන්ට මතක නැහැ. අන්තිමේදී කිව්වා මට මූණ බලාගෙන පත්වීම ගන්න බැරි හින්දා මං අහක බලාගෙන ගත්තේ කිව්වා හැමතිකම. සොනික් කියපෑ මිස් සර් මොකද්ද කිව්වා ඉඳගෙන. අපි දැක්ක පාර්ලිමේන්තුවේ පපුවට ගගහා කිව්වා සර් කේන්තියෙන් ඉන්නේ මේ වැඩේ වෙන්නේ නැති හින්දා වහාම මේක වෙන්න ඕනේ කී කවුද සර් කී කියවුවා. අපි දන්නේ අන්තිමේදී සර් කෙනෙක්ගෙන්ම පත්වීම ගත්ත අහක බලාගෙන. එහෙමයි උන් කිව්වේ. අපිට මතකයි ඒ ඔක්කොම තියෙනවා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වල ඇති කියපු ටික. ඇයි දැන් බැරි? ඒ නිසා තමයි අපි කියන්නේ මුන් හොරට නිදාගෙන ඉන්නේ. හොරට නිදාගෙන ඉන්නුන් ඒ නිසා තමයි කූද්දන්න බැරි. වාර්තා කොච්චර දෙමුණත් විමර්ශන වාර්තා කොච්චර එළියට ආවත් කී දෙනෙක්ව චෝදනාවට ලක් වෙලා තියෙනවද? කී දෙනෙක් ගැන විමර්ශන වාර්තාවල තියෙනවද? හිටපු ජනාධිපති සම්බන්ධයෙන් තියෙනවා,
ඌට යෝජනාවක් කෙල්ල වෙලා තියෙනවා. ආ බුද්ධ්‍යංශේ ආ පොලිස් බුද්ධ්‍යංශවල නිලධාරීන්. අකෝ ඒ කාලේ නිකන් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරෙක් හරි මොකක් හරි හිටපු එකා දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා. දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා. ඈ කොහොමද එහෙම වෙන්නේ මේ? ආ අපි දැක්කා ඒ පුද්ගලයාව තේරීම් කාරක සභාවට තම්බ පාර්ලිමේන්තු කාරක සභාවට ගේන එකටත් විරුද්ධ වුණා. දැන් අද නියෝජ්‍ය පොලිස්පතිවරේ හිටපු පොලිස්පතිවරයාව ප්‍රශ්න කළා මේ විදිහට වාර්තා ගණනාවකින් විවිධ මූලාශ්‍ර හෙලි කළා විවිධ තොරතුරු හෙලි කළා. හැබැයි මේ කිසිවක් ගැන විමර්ශනයක් සිදු නොවන බව තමයි බොහොම පැහැදිලිවම පේන්න තියෙන්නේ. බොහොම පැහැදිලිවම පේන්න තියෙන්නේ. අද ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. හරින් ප්‍රණාන්දුලට ඔළුවෙන් හිටගෙන මේ සම්බන්ධයෙන් කතා කරලා කියන්න පුළුවන් විමර්ශනය කරන්න කියලා මනුෂ්‍ය නානායක කරන්නට කරන්න කියලා. දැන් මේ ඊයේ පෙරේදා වෙන විටත් දැන් පහුගිය මාසෙත් අපි දැක්කා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙක් මතු කරනවා. පියතුමාත් මතු කළා. අසද් මෞලානා කියන දැන් වෙනත් රටක යුරෝපා රටක ඉන්න පුද්ගලෙක් ඔහු යම් ආකාරයකට ප්‍රකාශනයක් දීලා තිනවා. ඒ ප්‍රකාශනය තුලින් එලිදරව් වෙන කාරණා රසක් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී මතු වුණා. ඒ තරුණ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා පහුගිය මාසෙ. මේකෙන් විශාල විශාල හෙලිදරව් කිරීම රසක් මේකට සම්බන්ධ වෙලා තියෙන ජාලය පිළිබඳව විශාල හෙලිදරව් කිරීම රසක් මතු වෙනවයි කියලා. කෝ මෙච්චර කෑ ගහද්දි මෙච්චර කියද්දි ඇයි විමර්ශනයක් නොකරන්නේ? ඇයි ප්‍රශ්න නොකරන්නේ? දැන් හරින් ප්‍රණාන්තර මොකද්ද තියෙන බය? දැන් ස්පිරිතාලෙට දුවන්න ඕනේ නැහැ. ඔය හරින් ප්‍රණාන්තර දැන් හදවතේ අමාරුවක් එන්න ඕනේ නැහැ, පපුවේ අමාරුවක් එන්න ඕනේ නැහැ. එහෙම් බහින රෝගයක් දැන් නැහැනේ. දැන් ඇයි හරින් ප්‍රණාන්තර බය නැතුව කියන්න බැරි? කොහේ සොනික්? කොහෙද ඉන්නේ සොනික්? ආ කවුද IS එකට මේක පටවන්න කියලා කිව්වේ? කෝවර කියපුවා? කෝ ඒවා? මනුෂ්‍ය නානායකකාර කිව්වේවා කෝ? ඒ වගේම අපි දැක්කා පාර්ලිමේන්තුවේ අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායක, එරාන් වික්‍රමරත්න මේ අය විශාල කාරණා රසක් කිව්වයි. එහෙම හේතුවන්න එපා, ගහවටේ දුවන්න නැතුව අහන්න. පාර්ලිමේන්තුවේ තොරතුරු දෙනවා. කෙකර බාන්න ඕනේ නැහැ රනිල් වික්‍රමසිංහ. ස්කොට්ලන්ඩ් යාර්ඩ් ගෙන්නන්න කලින් දැන් අහලා බලන්න. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අයගෙන් ඇයි මහින්ද රාජපක්ෂකින් අහන්න බැරි? මහින්ද රාජපක්ෂ අපි මැරිලා නැහැ. මහින්ද රාජපක්ෂට සීවිකල් වුණාට අපිට සිහිය තියෙනවා. තාම තාමත් සිහිය තියෙනවා. මහින්ද රාජපක්ෂකෝ මටත් මේක ලැබුණයි කිව්වා. ප්‍රභු ආරක්ෂකයෝ මටත් දුන්නයි කිව්වා දෙයන් එපයි කියලා. අපිටත් ලැබුණයි කිව්වා මේවා. කෝ එතකොට මේ හැම කෙනාගේම කිල්ලෝට වල කුණු තියෙනවද? අපි අහන්නේ ඒකයි. මේ ඇහැරෙන්නේ නැත්තේ තමුසලා? මේ ප්‍රභු පන්තිය මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක ඇහැරෙන්නේ නැත්තේ හැම එකාගේම කිල්ලෝට වල කුණු තියෙනවා? අපි තවත් ඉස්සරහට ඒවා කියන්න. තවත් අපිට කියන්න පුළුවන් දේවල් තියෙනවා. මේ විදිහට මේ කිල්ලෝට වල කුණු කොහොමද තියෙන්නේ කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේක අපිට පේන දෙයක් තමයි. මේක කරන්න නම් මේකට උමනා කරන දේශපාලන අභිලාෂයක් නැහැ. මේකට උමනා කරන කැපවීමක් නැහැ. මේකට උමනා කරන සත්භාවයක් නැහැ. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ මේ ඊටාම පහළම ජන කොටස් මනිතරම කියන දෙයක් මේ ප්‍රභු පන්තියට මේක දැනෙන්නේ නැහැ. හොද මේකට බිලි වුණේ මේකට බිලි දුන්නේ මේ සාතිශය බහුතරයක් බොහොම අහිංසක මේ ජන සමාජයේ පහළම ජනතීරු එදා මේ ගිහිල්ලා හිටපු මිනිස්සු ජන සමාජයේ පහළම කණ්ඩායම් ත්‍රේයව එයාය තමයි මේකේ බිල්ලට ගියේ. ඒ නිසා මේ ප්‍රභු පන්තීන් වලට ඒ මනුස්ස ජීවිත පිළිබඳ එහෙම හැඟීමක් නැහැ. එහෙම හැඟීමක් තියෙන එකෙකුට නම් කියන්න බෑ මේ 270ක් විතර මිය ගිහිල්ලා ඒ මිනිස්සුන්ව පොළවට මිහිදන් කරන්න කලින් උණුසුම යන්න කලින් ඉස්සරහට ඇවිල්ලා කියන්න බෑ මම තමයි ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ මට ඡන්දේ දීපන් කියලා. එහෙම කියන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් ඌ ඇවිල්ලා මනුස්ස ජීවියෙක් නෙමෙයි. හුස්ම ගන්න එකෙක් නෙමෙයි. ඌ මනුස්සයෙක්වත් අමනුස්සයෙක්වත් නෙමෙයි. සත්වයේ කිසිම ආකාරයක හුස්ම ගන්න, ලේ ගමන් කරන සංවේදී භාවයක් තියෙන එකෙක් නෙමෙයි. මිනිස්සු මෙහෙම මිය ගිහිලා පොළවට
මේ උනුස්සුම යන්න කලින් ඇවිල්ලා මට ඡන්ද දීපන් කියලා පුළුවන් එකෙක් කියන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් ඌ අදමේ අදමේ එනිසා තමයි අපි දා කිව්වේ මෙහෙම එකෙකුට ඡන්දයක් දෙන්න එපා මේ රටේ මිනිස්සුන්ට පුදුමාකාර විදියට මිනිස්සුන්ගේ පස්ස පැත්තේ ඉත්තෑ උදෙව්වා නයි දැකලා පස්සෙන් ගියා නෙළුම් මල් අරගෙන පස්සෙන් ගියා කියන කියන බොරුවට නැටුවා අපි කෝක කරන්න එපා මේ පපුවක් හිතක් පපුවක් නැති එකෙකුට මේ විදියට බලයක් දෙන්න එපා මේක අවසන් වෙන්නේ මහා ප්‍රපාතයකින් කියලා අද වැටිලා තින්නේ එක ඒ නිසා උන්ට ගහනක් නෑ මෙහෙම මිනිස්සු මැරෙනකොට මැරිලා වැටිලා ඉන්නකොට මට බලය දීපන් කියලා කියන්න පුළුවන් එකාට පැය 24 න් පෝර ටික නැති කරලා මේ රටේ මිනිස්සු හාමතේ මරණ එක මහා කජ්ජක්ද ඈ වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක් කෑ මුන්ටකෝ පැය 24 න් මේක තහනම් කරලා දාලා මක බෑවියන් කියලා හිතන්න පුළුවන් නේ අරම කරපු එකාට මේක මොකද්ද අද බෙහෙත් නැහැ මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක් හොයාගන්න නැහැ පැරසිටමෝල් එකක් දී ගන්න විදිහක් නැහැ ස්පිරිතාලේ කරන හැම පරීක්ෂණයක්ම කරන්න කියන්නේ පුද්ගලික රෝහල් වලින් 20-30000ක් යනවා මිනිහෙකුට සාමාන්‍ය දෙයක් කරන්න ගියොත් සමහර එන්නත් රුපියල් 40000යි 50000යි ජීවිතේ බේරගන්න මිනිස්සු තියෙන සබ්බ සකලමනාම විකුණන්න වෙලා තිනවා මිනිස්සුන්ට ස්පිරිතාලේට යනවට වඩා මිනිස්සු ස්පිරිතාලේ දිහා බලාගෙන මැරෙන්න සූදානම් එහෙම මුස්පේන්තු රටක් බවට මේක පත් කළේ එහෙම කරන්න පුළුවන් උනේ අර හිතක් පපුවක් නැති ඒ උන්ින්ද හිතක් පපුවක් තියෙන කෙනෙකුට මිනිස්සු මෙහෙම දුක් විඳිනකොට බලන් ඉන්න බෑ උන්ට එහෙම එකක් නැහැ එහෙම එකක් නැති බව පෙන්නලා තමයි උන් ආවේ ඒත් මිනිස්සු කියලා කියන්නේ උන්ට උන්ගේ සාක්කු ඉන්න බ්‍රොයිලර්ලා වගේ උන් හිතාගෙන ඉන්නේ මේ උන්ගේ බ්‍රොයිලර් ෆාම් එකේ ඉන්න බ්‍රොයිලර්ලා කියලා අපි ඒ රාජපක්ෂ වික්‍රමසිංහ යුන්ටාව මේ කල්ලිය හිතාගෙන ඉන්නවා තාමත් අපි එහෙමයි කියලා. අපිව ඕන වෙලාවකට මැරෙන්න දාන්න පුළුවන්. ඕන වෙලාවකට අපිව බිල්ලට දෙන්න පුළුවන්. උන් කාවාරි බිල්ලට දීලා අපරාධයකුත් කරනවා. ඊට පස්සේ උන්වම බිල්ලට දෙනවා. දැන් එහෙමනේ කරන්නේ. අරයා තමයි, මෙයා තමයි මහ මුලකාරයා. අරුව මූ අල්ලනවා. තමන් නිකන් හයර් කරපු එවුන්. ඒ හයර් කරපු එවුනුත් ඇවිල්ලා මුන් බිල්ලට දෙන එවුන්. උන්වත් බිල්ලට දීලා, අනිත් එවුන්ව බිල්ලටත් දීලා. උන් බේරෙනවා. ඒක තමයි මේ ප්‍රභූ පන්තියේ ස්වરૂපය. ඒක තමයි මේ ප්‍රභූ පන්තියේ ස්වરૂපය. ඒ නිසා තමයි මුං ඇහැක් කරලා බලන්නේ නැත්තේ මුන්ට ඇහෙන්නේ නැත්තේ මේ කියන කිසිම දෙයක්. මේ කියන කිසිම දෙයක් මුන්ට ඇහෙන්නේ නැත්තේ ඒ නිසා. මේ හැම එකාගෙම නැවතත් කියන්නේ කිල්ලෝටවල කුණු තියෙන නිසා. අවසාන වශයෙන් කියන්නේ දැන් අපි ඊයේ දැක්කා අර මහින්ද රාජපක්ෂගේ නාම්බ කියනවා ඉඳගෙන අපි අපේ තාත්තගේ 89 වෙනුවෙන් පෙනී ඉන්නවා මම. මම මගේ තාත්තගේ 89 ලක්ෂයේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන වෙලාවක සූදානම් මම බය නැහැ ඒකට ආනේ කිරිපුතේ ඔයාට කියන්නේ හරි ෂෝක් එක ඔය කිරිපුතා පුළුවන් නම් තාත්තටයි ඔයාගේ බාප්පා රනිල් බාප්පටයි කියලා ඕගොල්ලන්ට තියෙන 89 බලන්න ඡන්දයක් පවත්වන්නකෝ මැතිවරණයක් තියාගන්නකෝ කොහොම හරි රනිල් බාප්පට කියලා එතකොට තාත්තගේ 89යි ඔයාගේ 83යි ආ රනිල් බාප්පගේ 82යි ගැන මිනිස්සු සලකලා බලයි ඈ කොහොම හරි කමන්නේ කිරිපුතේ ඡන්දයක් පවත්වන්නකෝ ඈ එච්චර බොහොම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය